Guest speech by Ashekh Munir Mulafar, person in charge for Center for Peace and Harmony, active member of Coexistence Section National Sura Council, Sri Lanka. Now I invite Ashekh Munir Mulafar. Alhamdulillah <laughs> Rabbil Alameen. Asalatu salamu ala Ashrafil Mursalin. Amma Bad. සංවර්ධනය සඳහා වූ මුස්ලින් පදනමෙහි ගරු විදායක අධ්‍යක්ෂකතුමනිඒ වගේම මේ අවස්ථාවට පැමිණී සිටින සම්භාවනය ආරාධි අමුත්තනිඒ වගේම මේ අවස්ථාවට සහභාගිවී සිටින ජනමාධ්‍ය වද ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි ඔබ සියලු දෙනාටම ප්‍රතමෙන් සාමය හා සාන්තියත්වේවා අස්ලා අලෙකුම් රහ්මතුල්ලාහි වබරකාතු. විශේෂයෙන් මම හිතන දෙයක් තමයි එම සිඩී ආයතනය මේ රටේ සිටින අති වැදගත්ම පිරිසක් සමග අද හමුවෙනවායිකිවූත් මාන නිවරදි. හේතුව තමයි රටක් තුළ මතයක් ගොඩනගන්න පුළුවන් රටක් නිවැරදි දිසාාවට ගෙනියන්න පුළුවන් සියලු ආම්පන්න තමන් සතුකර තිබෙන මාධ්‍යවේදී සහුෘදයන්ට අදදින ආරාධනාකිරීම සුවිශේෂීකාරයක්. විශේෂයෙන් Mඩ ආයතනය ගත්තම දෙදා තුන වර්ෂයේදී ය ආරම්භ වෙන විට දෙදස් හතර වෙන විට අප මාත්‍රභූමිය මුහුණ දුන් දැවැන්තම විවසනය වෙච්ච සුනාම විවසනයට අපි මුහුණ දුන්නා. ඒ මොහොත වෙන විටත් මමත් MFCඩ ආයතනයෙහි දකුණු පලාත් සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කළා. ඉතා අඩු පහසු ගම් මැද්දේ ඒ කාල වකවානුව තුළ ඇති දැවන්ත කාර්ය භාරයක් සිදු කරන්නට ජාතික මට්ටමින් Mඩ ආයතනයට හැකියාව ශක්තිය එදා තිබුණා. එදා ලබපු පන්නරය සමඟ වසරින් වසර තමන්ගේ ශක්තිය දෛර්රය වඩවාගන එඩ ආයතනය අද වෙන විටත් ජාතික මට්ටමින් සමාජසේවා සත්කාරක කටයුතුවල නිර්ත වන පබලම සංවිධානයක් බවට පත්වී හමාරයි. විශේෂයෙන් එමක් සිඩි ආයතන නම බලනකොට ඔබට දකින්න පුළුවන් දෙයක් තමයි මුස්ලිම් පදනම කියන නාමි. සමාරවිට අපි දුර ඉන්දල බලනකොට මේක එක්තනා ජනකණ්ඩායමකට එක්තරා ජනකොටසකට සේවේ කරන කණ්ඩායමක් වගේ හැඟීමක් අපට ඇති වෙන්න පුුවන්. නමුත් සැබෑවටම සත්‍යය වශයෙන්ම සුද්ධ වූ අල්කුරවානය තුළ සර්ෝ බලධාරී අල්ලාහුතාලා අපිට එක්තරා ප්‍රශ්නයක් අපන්න අහනෝ. අහන ප්‍රශ්නය මෙන්න මේකයි. අර අයිතල්ල දී යුකදිබපු බදධ. මේ ආගම මේ ධර්මය බොරු කරන්න ඔබ දැකැති බේද කියන ප්‍රශ්නය අපෙන් අහනෝ ආගම බොර ආගම වසංකිරීම කියන එක සමහර විට අපිට නැගන්න පුළුවන් ආගමානුකූලව ජීවත් නොවීම කියනෙ හැබයි ඒ අල්කුරුවන් වැකිය තුළ අපට ලැබෙන්නේ ඊටත් වඩා හාත්පසිම්ම වෙනස් පිළිතුර ටිකා. අනාතයන්ව රැකම් නොබලා ගැනීම අසරණයන්ට පිහිට නොවීම සමාජයේ අසරණ තාවයා ඇැතිවන විට සහයෝගයන් නොදැක්වීම තමයි සැබෑවට මාගම බොරු කිරීම කියන පනිවිට ස්ලාම අපිට ලබාදිනට. මම පස්වේල ඔහොඳට වැඳලත් රාමදාම් මාසේ උපවාසේ රැකලත් හච්චිතු කරලත් මම සමාජයේ පීඩිත අසරණ ඒවගේ අවශ්‍යතාවන් වල ඇති ව විට, ම ඔුන්ට උපකාරීවෙන් නැත්තම් මගේ ඇතිධර්මෙන් කුමන ප්‍රියයෝජනද. මහිතනවා. මුස්කලහිම් පදනව කියන මේ ආයතන එමීඩ ආයතනය මේ වර්ශයේදී ඇතිවෙච්ච ගංවතුර ඇතිවනාාම විශාල වැඩස් කොටසක් ඔවුන්සිද්ධ කරා. ඒ සඳහා වූ සාක්ෂී නොබට මම කියන්න අවශ්‍යනෑ. ඔබට මෙහි ඔබට පෙන්නන දර්ශනය තුළින් ඔට බලාගන්න පුළුවන්. විශේෂයෙන් මහිතනවා අද දිනයේදී. මුස්ලිම් කියන වචනය නබිතුමන් විග්‍රහ කරන විට ලස්සන පැහැදිලිකි්‍රීමක් අපිට ලබාදුන්. ලබාදීපු පැහැලි කිරීම තමයි. අල් මුස්ලිමු මන්සලිමවල් මුස්ලිම් ූනමිල් නිසානිහි ඔබියති. සැබෑ මුස්ලිම් කියන්නේ නියම මුස්ලිම් කියන්නේ සත්‍යය මුස්ලිම් කියන්නේ අනිකාට තමන්ගේ දිවෙන් හෝ තමන්ගේ දෑතින් වේදනාවක් හානියක් විවිධෝදේවල් ඇති නොකරන කෙනා. විශේෂයෙන් මං හිතනවා. අපි සුවිශේෂී කාලවකවානුව තුළ ජීවත්වෙන්. මේ කාලවකවානුව තුළ විටින් විට අපි මාධ්‍යය තුළ දකින දෙයක් තමයි. නතිපතා සමහර විට ප්‍රදාන්න මාධ්‍ය ධාරාවේ නොවවත් සමාජ මාධ්‍ය තුළ අපි විටින් විට දකින දෙයක් තමයි එකනකාට එක නකා ජනවාරකි කියන් එකිනිිහා සමඟ විධ වූ දේවල් බෙදා හදා ගැනීම්. සමහර විට විවේචනය කිරීම. මම මට ලැබිච්ච මේ අවස්ථාව උදාකරගන්නවා. රටේ මතයක් ගොඩනගන රටේ පබලම මත ගොඩනන් ලෙස මේ සමාජයේ තුළ ජීවත්වෙන ජනමාධ්‍යවේදීන් ඉදිරියේ කර්මු කීපයක් පමණක් ඔබත් සමඟ බෙදා හදාග. අපි දන්නවා මැලේසියාවේ විසූ මහතීර් මහමමුත් කියපු ගතාවක් දහ නමවෙනිස් සතවර්ශයේදී කාලඟද නාවික බලය තිබුණේද ඔවුන් ලෝකේ. වටත්. විසි වන සතවර්ශය වෙනකොට ගුවන් අහස් කියන මේ බලය කා සතුද ඔවුන් ලෝකයේ ප්‍රබලයම් බවට පත් වුණා. විසි එෙක්වෙනි සතවර්ය කාලඟත මාධ්‍ය තියන්නේ ඔවුන් මේ සතවර්ෂය තුළ ප්‍රබලම සාධකය ලෙස මහතීර මහමුත් පවසා සිටියා. මහිතන්නේ අද අප රටේ තියන අති ප්‍රබලම පිරිසක් ඉදිරියේ මේ කරුණු කියා දීමට පැවසීමට ලැබීම මාලද වාක්කයක් ලෙසමන් දලකන. සුද්ද වූ අල්කුර්වානය තුළ සරුව බලධාරිී අල්ලා හතාලා අවට පවසා තිබෙන වැදගත්ම පණිවිඩේ තමයි යා අයුහන්න්නස් පොදුවේ මානව වර්ග්‍යාව ආමන්තනය කරමින්. එතනදී අන්නාස් කියන ආරාභි පදෙහි තේරුම මානර්ගයා එතන එක්තනා ජනකොට මුස්ලිම් කියලවත් මූමින් කියලවත් කොටස් කරන්න නැතුව පොදුවේ සියලු මානවවර්ගයා දෙස වැදගත් පනිවුඩයක් ලබාදෙන. ඒ ලබා දෙන පනිවිඩේ තමයි ඉන්න හලක්නාකුම් මිනි දකරින් වවුන්ස. අප සියලු දෙනාම මවා තිබෙන්නේ අප සියලු දෙනාගම ආරම්භය එකම ස්ත්‍රියකුගෙන් සහ එකම පිරිමියෙකුගේ. මාන වර්ගයාට වැදගත් පනිවිඩයක් ලබා දෙන්න හදනවා ලබා දෙන පනිවිඩේ දමයි අපේ මූනා ආරම්භය. අපේ ආරම්භය එකම පිරිමියෙක් සහ එකම ස්ත්‍රියකුගේ. අපි දන්නවා අපි මොනපතිපැත්ති ඇදහුවත් ජනවාගය කොටසකට පයිති වුවත් අපි මොන භාෂා කතා කරත් මොන රටක ජීවත්තුවත් අපේ හැඩරුව එක හා සමාන. මේ හැඩරුවල සමානතාව අපිට පෙන්වා දෙෙනවා අපි මනුෂ්‍යයන් වශයෙන් අපි හැම කෙනාම එකයි කියනෙක්. හැබයි සරව වලදදාරරිල්ල තාලා ඇතනදී දවත් පණ විඩයක් අපට ලබාදන. වජ අල්නාකුම්ෂූබන් වක බායිල හැබයි ජනවාරක කියන් වශයෙන් විවිධ ගෝත්‍රිකයන් වශයෙන් විවිධර කුල වශයෙන් මේ විවිධත්වයක් මේ මානව වර්ගය තුළ තියනවා. විශේෂයෙන් අපේ රට ගත්තම විවිධ ආගම් අදහන විවිධ භාෂා කතා කරන විවිධ ජනවාරිකයන් අපේ මේ මාත්‍රභූමිය තුළත් ජීවත්වෙනු. ඇයි මේ විවිධාත්වේ හේතුව තමයි සරුව බලධාරී අල්ලලා හුතාලා පවසන්නේ ලිත ආරපුු, අපි එකිනෙකා හඳුනාගන්නු. අපි එකිනෙකා වටහාගන්නුන්. අපිට එහෙම වටහාගත්තම තමයි අපි ලාංකික කියන් වශයෙන් එකිනකාම් වටහා ගත්තු නිසා ලෝක ඇතිවෙච්ච අති දැවන්තම විවසනය වෙච්ච සුුණ විවසනයේදී එකම මවකගේ දරුවන් ලෙස එකට අපි ඉදිරියට ගියා. දෙදස් හය දදාහසේනි වසරයේදී මේසරරිද ඇතිවෙච්ච ගංවතු්‍ර අවස්ථාවේදී. මනුෂ්‍යයන් වශයෙන් අපි සියලු දෙනාම එකට අත්වල් බැඳගන එකම ගමනක් ගියා. අල්ගුුවන් අපට ලබාදී තිබෙන වැදගත්ම පණි විඩියේ තමයි. අපි එකනෙකා හඳුනාගන්නු. එමඩ ආයතනය පිළිබඳ මෙතන කෙටි හැඳින්වීමක් කරන විට එතනදී පවසා සිටියා එමඩ ආතනයයට තියන ප්‍රදානම ලක්කවල එකක් තමයි. රටක සහජීවනය සහ සංහිදියාව ගොඩ නැගෙන. මං හිතන්නේ වර්තමාන සමාජයේ තුළ ඒක නියමාකාරව හරියාකාරව ලස්සනට කරන්න පුළුවන් පබලම පිරිස කිසිම සැකයකින් තොරව මේ මාෛදිරයේ පසුවන මගේ සහෘදධියන් වෙච්ච ජනමාධ්‍යවේදී. ඉතින් අපි එකිනෙකා හරියාකාරව හඳුනාගත්තම එකිනෙකා වටහාගත්තම අනිකාගේ වේදෙනාව අපිට දැනෙනු. එම නිසා තමයි බොහෝ දුරට එමසිඩි ආයතනය කවදාවත් තමාන්ගේපුූරුවේ මුස්ලිම් කියල දාගත්තට කිසිම විටකත් ජනවාර්ගික එක්තනා කොටසකට පමණක් සේවය කළේ නෑ. සෑම මම විශේෂයෙන්දස් දහන්සේ වර්ශය ඇතිවවෙච්ච ංගවතුරු තත්වේද. කන්න තොට කොටියා කුමර තල්දුව වගේ ප්‍රදේශවල මේ ආයතනය සමගත්වල් බැඳගන වැඩ කරා.ඒ අවස්ථාවේදී. අපිට දැනුනේ ජනවාර්ග කියන්ගේ විශ්වාෂයන් නොවයි භාෂාවනෙේ ඔවන් ේදන තමට අප දැනු. එමනිසා තමයි මාහිතාන්නේ මේ ආයතනය අද විශාල දියුණුුවක්කරා ලඟාවී තිබෙන වනම් හේතුව තමයි මේ රටේ ජීවත්වෙන සියලු ජනවර්ගිකයන්ගේ ආශිර්වාද එඩ කියන ආයතිනයට ලැබී තිබීම. ඒ වගේම තමයි විශේෂයෙන් සර්වලධරරි අල්ලා හපිට පවසන දෙයක් තමයි ඒ අල්කරුවන් වැ කියය තුළ. විධත්වය අපි එකනෙකා හඳුනා ගැනීමට. මනුෂ්‍යයන් අතරින් ශේෂ්ඨතම කෙන උසස්ම කෙනා මිනිසාට යහපතක් කරන කෙන. විශේෂි බෞද්ධ දර්ශනය ගත්තත් බෞද්ධ ධර්මය ගත්තාත් බුදුරජාණන් වහන්සේ පළවෙනි දේශනාව තුළ තිබුණේ සබ්බ පාපස්සා කරනම්. වැරදි අකුසල් ාප්‍රියාවන් කරන්න එපාකීණක. කුසලස්ත උපසම්පදන්. විශේෂයෙන් හොඳදේවල් වැඩි වැඩියෙන් කරන්න ඕනක කියන පණිවිඩි. සචිත්ත පරියයෝධ පනං සිත පිරිසුදු කරගන්න ඕන ඒතම් බුද්ධ ශාසනම්. ඉතිං මංහිතනවා අපි පොදුවේ සෑම ආගමක් තුළ ගත්තත් ස්ලාම් ධර්මය තුළ ගත්තත් හැම ආගමක්ම තුළ තිබන ප්‍රධනම පණිවිඩේ තමයි. මේ ජාතිී අතර ජනවාර්කකයන් අතර ඒ සුහොඳතාවය ගොඩ නැගීම. වර්තමානය වෙන විටත් අප රට තුළ ඉතා දැවන්ත වැඩපිළිවල් රාශ්ක් මේ සඳහා යොමු ීතිබිෙන. මං හිතන්නේ මේ වගේ මානුෂීය මෙහෙයුම්. මානුෂීය වැඩසටහන් තුළින් එකිනෙකා ඉතා අවබෝධමාත්මක ජීවතියක් ගොඩනගන්න පුළුවන් හොඳම අවස්ථාවක්. මෙ තුලින් අපට උදාවෙනවා. මනිසා තමයි විශේෂයෙන් ම හිතනවා වැදගත්මදේ තමයි. අපි දන්නවා අවුරුදු හතලිහකට කලින් සිංගප්පුූරුවේ හිටපු ජනාධිපතිවෙච්ච ලීක්වාන්යු පැසු කාරණාවත් තමයි මට මේ සිංගප්පූරුව ලංකා වගේ කරන්නෝනිකේ. එදා ලංකාව අපේ මාත්තභූමිය ඒක පුද්ගල ආදායම මට ළඟදි ලැබිච්ච. සමහර වාර්තාවන් අනුව සිංගප්පුූරුවටත් වඩා ඉතා සීග්‍ර ඉහල ඒක පුද්ගල මාදායමක් තිබුණු රට. අද අපි අවුරුදු හතලිහක් ගමන් මග අවසං කරල හැරි බලන්න විට අපට කියන්න වෙලා තියනෝ විශේෂෙන් ලංකාව සිංගප්පුූරුවක් වගේ කළ යුතුයි කියනෙක්. ඉතින් අපි මාධ්‍ය සහෘද්ධයන් වශයෙන් මහිතන්නේ ඔබට කැළහැකි විශේෂෙන් ඔබට තිබෙන ප්‍රබලම කාර්ය භාරයක් ඔබ සතුයි රටේ සංහිදියාව සහජීවනේ ගොඩනැගීමේ පබලම පුරුකක් ලෙස, පොබලම සාධකයක් ලෙස මාදකින්නේ ජනමාධ්‍ය වේදී වෙන ඔබයි. විශේෂයෙන් දෙදස් පහ ඔවරුද්දේ අලුත් ආණ්ඩුව පත්වෙලා ආවම විශේෂයෙන් අතිකරු ජනාධිපත්තු මන්ගේ මූලිකත්වෙන්. අන්තර් ආගමික නායකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කළා. මුස්ලිම් පාර්ශවය නියෝජනය කරමින් එම කමිටුවේ මමත් සාමාජිකයෙකුඩ. එතනද සාකච්ඡාව වැදගත්ම දේ තමයි. රටක සහජීවනය රටක සංහිදියාව ගොඩ නැගන තොබලම කාර්්‍යභාරය කරන්න පුළුවන් අතිප්පබලම කොටස තමයි. මාධ්‍යවේදීන් කියන කාරණාව එතනදී සාකච්ඡාවන. මහිතන්නේ විශේෂයෙන් අද සමහර විට රටේ තොටේ තිබන සියලු ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න සෑම ප්‍රශ්නයක්ම පාලකයන්ගේ දෑස් ඉදිරියටත් මහජනතාවගේ දෑස් ඉදිරියටත් ගෙනෙන අපේ ජනමාධ්‍යවේදී සහෞද්‍රියන් පිළිබඳ සැබෑවටම අපි වුන්ට ස්තුූති පූර්රකව කටයුතු කරනවාද කියන එක විශාල ප්‍රශ්නාර්ථයක්. ගංවතුර ඇතිවවෙච්චම රෑ දවල් නොබලා සියලුදේ කැපකරමින් අපේ ජනවාධ්‍යය සහෝද්‍රවරුන් විශාල අතිදැවන්ත වැඩකොට සක්කර. නබතුමන් සඳහන් කර මනුෂ්‍යයාට ස්තුූති කරන්න බැරිියකාට සර්ෝබලධාරී අල්ලහුටත් ස්තුූති කරන්න බෑ. අප Mඩ ආයතනය වශයෙන් මේ ගංවතුරු ප්‍රශ්නයේදී පබල ලෙස ස්තුූති කළ යුතු හර්දියාංග ලෙස්ත හදපතුලින් අපේ හර්දිියන් ස්තුතිය පුොද කළ යුතු කොටසක්ති බේනම් කිසිම සැකයකින් තොරව එය මාධ්‍ය සහෘ්ධවරුන් හේතුව තමයි රටේ තොටේ සියලු ජනවාරකයන්ව මේ විවසනයට පත්වෙච්ච සහෝදරවරුන්ට උදව් කළයතුයි කියන මතය හැඟීම අවධානය ඇති කළේ මේ අපේ ජනමාධය සෞෘධවරු. අල්කුරවාණය තුළ පවසන දෙයක් තමයි. තමන්ට යමක් කරන්න බැරිනම්. අනතුරකට පත්වෙලා ඉන්න කොටසකට අපිට යමක් කරන්න බැරිනම් අඩුමතරමි කරන්න පුළුවන් අයව හරි අපි උනන්දු කරවලා ඒ මිනිසුට මක් කළ යුතුයිින්. මාහිතනවා මාඉදිරිය ඉන්න මේ සහෘධියන් තමන් යමක් කලාසේම තමන්ට කරන්න බැරි කොටස රටේ තොටේ ඉන්න සමාජ සත්කාරක සංවිධාන හරහා විවිධ වූ විශාල වැඩකොටසක් ඔබ කරා. ඔබ අප සියලු දෙනාගෙන්බ ගෞරවට ආදරයට එවගේම හැමදාමත් ආශිර්වාදයයට බැලූ ලැබිච්ච කොටසක්. ඔබයි සෑමවිටම රටක ප්‍රශ්නය සාමාන්‍යය මහජනතාවගේ ඉදිරියට ගෙනින් ඔබ කරන රැකියාව අතිශේෂ්ටයි. ඔබ කරන වෘතිය අතිශේෂ්ටයි ඔබ සමාජයේ අධ්‍යාපනය කෙලසද සාමාන්‍ය ජනතාවගේ නැන පැහැදනවාසේම රටේ සැබෑ ප්‍රශ්නය රටේ සැබෑතත්වය සමාජගත කරන්නේ ඔබයි. මේ ඒ ඔබ කරන මේ කර්තවවය වෙනුවෙන්. මම නැවතවාරයක් මං හිතන්නේ MFCඩ ආයතනය අද ඔබට කරන්නේ ඉතාමත්ම සුළු ගෞරුය. ඔබට විශාල දේවල්වලින් කළ යුතු. මම ප්‍රීතිමත් වුණා ඇත්තටම මම මේක අවංකව කියන දෙයක් තමයි. හර්දයට එකඟව කියන දෙයක් තමයි මට මේ උත්සවේට ඇවිල කෙටි දේශනාවක් කරන්නේකූුවම ම විශාල සතුටක් ලැබෝ හේතුව තමයි. මම ආදරය කරන පිරිසක්, මම හැමදාමත් ගරු කරන පිරිසක්. හැමදාමත් ඉතා ලිංගතුව කටයුතු කරන පිරිසක් මාධ්‍යවේදින්. ඔබට අද සමහරවිට මේ සුළුවෙන් කැරුවත් ඔබ කරන කාර්රියට ඔබගේ ජීවිතය ආලෝකුමත්වෙන් ඕන. ඔබගේ පවුල් ජීවිතය ආලෝකුමත්වන්න ඕන ඔබගේ අනාගත ආලෝකුමත්වෙන් ඕන ඔබ සැමදත් මේ රටේ සැබෑ ප්‍රශ්නය. සැබෑදේ සැබෑ ලෙසම ජනගත කරන සැජනමාධ්‍යයන් ව ලෙස ජීවත්වීමට ඔබ සියලු දෙනාටම සරුව බලධාරේ අල්ල ආශරවාද කරේවා නැවතවාරයක් ඔබ සියලු දෙනාටම අස්සලාමු අලෙකුම් වරහමතුල්ලාහි වබරකාතුු.